අග්‍රස්ථංකුර මේකට මේ චූටි දල්ල මේ පොඩි දල්ල තමයි අග්‍රස්ථංකුර. ශාක කොච්චර ලොකු නත් අග්‍රස්ථංකුර කියනරි බොහොම පුංචි එකක්. ඒ බොහොම පුංචි අග්‍රස්ථංකුර ඉහළට ඉහළට ගිහලා තමයි පුතේ ශාක විශාල ශාක බවට පත් වෙන. එහෙනම් ඔයාලත් හිතලා ගන්න ඕනේ මොකක්ද? ඔයාලා ඉගෙන ගන්නවා කියන්නේ ඔයාලා දැන් මේ දවස්වල කරන පොඩි පොඩි වැඩ හරියට මේ ශාකයක අග්‍රස්ථංකුරය වගේ. ඔයාලා මහා ගහක් වෙන්නේ නේද? ඔයාලා ලොකු වෙද්දි ලොකු දේවල් කරන්නේ ඔයාලා මේ දැන් කරන පොඩි පොඩි දේවල් වලින්. දැන් මේ ඉගෙන ගන්න පොඩි පොඩි දැනුමකටස් වලින්. ඈ නිසා හොඳට ඉගෙන ගත්තොත් දැන් පොඩි පොඩි දේවල් වලට මහන්සි වුණොත් නේ, කරන දේවල් හරියට කරොත් ඔයාලටත් මේ මේ අග්‍රස්ථංකුරේ කැඩෙන්නේ නැතුව තියාගත්තොත් මේක කැඩෙනවා කියන්නේ හරියට කොයි වගේද? ඔයාලා ඉගෙන ගන්න එක අතහැරලා දැම්මොත් ඔයාලා වැඩක් නැති දේවල් වලට කාලය වැය කරොත් එතකොට හරියට මේ අග්‍රස්ථංකුරේ ශාකයක කැඩුනා වගේ. මම කඩන්නේ නැහැ මේක, කඩන්න හිතෙන්නේ නැහැ මේක. ශාකයක් නේ පුතේ, ආයි මේක හිටවන්න එපා ගෙනිහිල්ලා. එහෙනම් කඩන්නේ නැහැ. හරිද? හැබැයි කැඩෙනවා වගේ තමයි අග්‍රස්ථංකුරේ ඔයාලා ඔයාලගේ වැඩ අත පසු කරනවා කියන්නේ. එහෙම වුණොත් ඔයාලට මහා විශාල ගහක් වෙන කල්යයි අමාරුවේ. හැබැයි අපි මේ අග්‍රස්ථංකුරේ පරිස්සම් කරගෙන ඉහළට ඉහළට ශාකය වර්ධනය කර ගන්න ඕනේ. කියන්නේ හොඳට ඉගෙන ගන්න ඕනේ පුතේ. හරි, මේක තමයි අග්‍රස්ථ අංකුරය. අග්‍රස්ථ අංකුරය.